ගෞරවනීය නායක හඳුන් වහන්සේගෙන් අවතර ප්‍රදේශවාසී දායක දායිකා පින්තුනි, අද මේ සිදු කරනු ලබන ධර්ම දේශනාවේ පින්කම හෙට දහවල් සිදු කරනු ලබන ඒ සංගතු දානමේ මහා පින්කම කුමන ආරමුණක් පෙරදැරි කරගෙන සිදු කරන පින්කමක්ද කියන බව හැම දිනාටම පැහැදිලි. මේ ප්‍රදේශයේ ඉතාමත්ම සම්භාවනීය පවුලක සම්භාවනීයත්වයෙන් ජීවත් වෙ ඉඳලා පරලෝක සපත් ජ්‍යොතිලිංග පිටිගල විශ්‍රාමික පාඨශාලාචාර්යතුමියට පුණ්‍යානුමෝදනා සිදු කිරීමේ තෙමස් පූර්ණ පින්කමයි අද දවසේ මේ ආරම්භ කරන්නේ. එතුමිය මේ ප්‍රදේශයේ ඉතාමත්ම සම්භාවනීය පවුලක සාමාජිකාවක්. පීකේඩී අමාල් ඉදාරි මහත්මයා එම මාතාවගේ වැඩිමහල් දියණිය තමයි පාඨශාලාචාර්ය විශ්‍රාමික ජොතලින් පිටිගල මහත්මිය. එතුමා මේ ප්‍රදේශයේ ඉතාමත්ම දක්ෂ ජ්‍යොතිෂඥයෙක් වන ප්‍රේමතිලක පොඩිලාලාමේ සමග විවාහ ජීවිතයට පත් වෙලා මේ ප්‍රදේශයේ මේ ස්ථානය තමයි පදිංචි ලැබලා කටයුතු කළේ. එතුමිය පාඨශාලාචාර්යණියක්, දීර්ඝ කාලයක් තමන්ගේ ගුරු සේවයේ යෙදිච්ච හොඳ ගුරු මෑණි කෙනෙක් ඇටියෙත අපට සිහිපත් කරන්න පුළුවන් කමක් තියෙනවා. යතාහි අංග සම්භාරා හෝති සන්දෝරතෝ ඉති, ඒවං කන්දේසු සත්තේසු හෝති සන්තෝති සම්මුතේති. ගදුරු ගම්කොට ගන් පින්වත් මහාවීරී විහාරාධීශ්වර අපගේ ගුරුදේවෝත්තමයන් වහන්සේ නම, කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නම කැටියට අභිවාදනය සිදු කරන අවසරයි. අතිගෞරවනීය පූජ්‍යපාද අපේ පිටිකල සුමනාභිධාන ශ්‍රීමත් අපේ නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් දෙපා අභිවාදන පෙරදරිව අවසර පතනවා. අද මේ උතුම් පින්කම්හි ප්‍රධාන දායකත්ව සුලන අපේ පවුලේ සත්පුරුෂ ලොකු කුඩා
සුපින්වතුනි ඥාතීතයිසි ගම්මාසි ප්‍රදේශවාසි පනත්වාසි සත්පුරුෂ සුපින්වතුනි තරුණ තරුණනි බෝසත් පුංචි දුවේ පුතේ තිලවරු භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අපේ ගෘහ මන්දිරය මූලික කොට මේ ඉදිකරගත් ධර්ම මණ්ඩපය තුළදී ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව බුද්ධානුලම්බන ප්‍රීතිය ධම්මානුලම්බන ප්‍රීතිය සංඝානුලම්බන ප්‍රීතිය ඇතිවන ආකාරයට මේ සියලු කටයුතු මෙනෙවින් සකස් කොටගෙන සිදු කරනු ලබන අරමුණ හේතුව පින්වත් මගේ නායක හාමුදුරුවන් වහන්සේ තම අනුශාසනාවෙහිදී ඉතාමත්ම මෙනෙවින් සඳහන් කරන්නට යුතුනා. බොහොමත්ම ආදරයෙන් ගෞරවයෙන් තමන්ගේ කමින් යුක්තව අපවද පිළි අරගනිමින් මීට තුන් මාසයකට පෙර ආතුව අභව ප්‍රාප්ත වන්නට යෙදුන විශ්‍රාමනත් ඒ පාඨශාලාචාර්යයන් පින්වත් දයම් ඒ මහෝපාසිකා ජොස්ලින් මෑනියන් වහන්සේ සිහිපත් කරලා ඒ උත්තමාවියගේ පරලෝව ජීවිතය සුඛී සුවපත් භාවයට පත් කරන්. ඒ වගේම 30 වසරකට තරම් ඉහතදී අභව ප්‍රාප්ත වන්නට යෙදුන SWM ප්‍රේමතිලක පොඩිරාළහාමි පියාණන් වහන්සේ සිහිපත් කරන්න. මේත වසරකට පමණ පෙර ආතුව අභව ප්‍රාප්ත වන්නට යෙදුන ඒ හොරණ දඹර විසූ පින්වත් නිමලාවතී මෑනියන් වහන්සේ වීරකොන් මෑනියන් වහන්සේ සිහිපත් කරලා පින්පෙත් අනුමෝදන් කරන්න. 13 වසරකට තරම් මෙහෙතදී අභව ප්‍රාප්ත වන්නට යෙදුන ඒ තපේ දඹර පදිංචිව සිටි ඒ පින්වත් ගුණදාස වීරම් කොඩි ප්‍රියතුමන් සිහියට නගන්න. පවුලේ නමින් මිය පරලොව ගිය සියලුම ඥාති හිතයිෂින් සිහිපත් කරලා පින් අනුමෝදන් කරවනවා. මේ උතුම් පින්කම සඳහා ආදරණීය දරුවෝ පුතුණු ඒ වාගේම ලේලි දුව බෑන ආදී වශයෙන් සියලු දෙනා මුණුපුරු මිනිපිරි ඒ සියලුම ඥාති හිතයිෂින් මේ උතුම් පින්කමට සහසම්බන්ධ වෙනවා. ආරාධනා ලැබ ශාල පිරිසක් අපේ විහාරස්ථානයේදී සිදු කරන පින්කමක අසිරියම ඇතිව පින්වත් මගේ නායක හාමුදුරුවන් වහන්සේගේ අවවාද අනුශාසනා පමණක් නෙමෙයි සහභාගීත්ව දායකත්වයේ දැන්තිව මේ පින්කම ලස්සනට සිදු කෙරෙනවා. තමස් පූර්ණ පින්කම සුවිශේෂී වඩා විශේෂ සද්දින පින්කම. සද්දින පින්කම අපට ආරාධනා කළා නම් 99.9%ක්ම වඩින්නේ නෑ.
ඒ පින්කම අයිති පන්සලට, ගමේ පන්සලට. දැන් බලන්න අපේ නායක හාමුදුරුව ඒ පූර්විකාව අපේ පවුලේ නේද සමරකට ඔබටත් වඩා හොඳින් අවබෝධයෙන් අතීත අපේ වැඩිහිටියෝ පවු සිහි කැඳවමින් ඒ අනුශාසනාව සිදු කිරීම අපි අපේක්ෂා කරන දෙයක්. එතකොට සද්දින පින්කමකදී අනිවාර්යෙන් මේක ගමට අයිති එකක්, ගමේ පන්සලට අයිති එකක්, ගමේ නායක හම්දුරන්ට අයිති එකක්. උන්වහන්සේලා ලොකු බණ කියන්නේ නෑ ඒ පින්කමේදී කරන්නේ. අර ජීවත් වෙච්ච විදිය ගම පන්සලත් එක්ක බද්ධව ඒ ඇත්තෝ කටයුතු කරපු දේවල් සිහි කැඳවලා සිත් සතුටු කරලා පින්දීම. සංවිධානාත්මකව නායක හාමුදුරුවන්ගේ අවසර ඇතිව ගමේ පන්සලේ පුතේ තුන් මාසෙ පින්කමට ස්වාමීන් වහන්සේ නමක් අපිට පිටතින් වඩම්මන්න පුළුවන්. එතන හැබැයි ඒක ඉතාම පරිශ්‍රමෙන් කළ යුතු දෙයක්. අනිවාර්යෙන්ම විහාරස්ථානයේ අවසරය අත්‍යවම වශ්‍යයි. දැන් අපේ නායක හාමුදුරන්ගේ අවසර ලැබුණු නිසා තමයි පෙයත්තෝ පන්සලට ගිහිල්ලා කතා බහ කරලා මේ බෙදමවීම සිදු කරගන්නේ. ඒ වගේ දායක කාරකාදීන් අවබෝධ කොටගෙන සිටිය යුතුයි. යම් ගොදුරු ගමකට අපි පන්සලකට පැවරුවට පස්සේ මේ සිව් පේරුව අපි අතීත ගම්මානවල නම් අට පේරුවක් තිබ්බා. ඒ තරම් විශාල භූමි භාගයක් මගේ මම්පේනේ ඒ ප්‍රධාන පන්සලට. එතකොට ඒ පේරුවල අයිතිය පන්සලකට පැවරුවට පස්සේ වෙන බිමක ගොදුරු බිමක වෙසෙන ස්වාමීන් වහන්සේට පිණ්ඩපාත වැඩිය හැකියි. හැබැයි එහි තිබෙන වෙනත් ආගමික කටයුත්තකට සම්බන්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ ගොදුරු බිම භාර දුන් පේරු අයිති පන්සලේ අවසරය තේන්ට. හැබැයි මගේ මව්පියෝ එච්චර සලකන්නේ බොහෝ වෙලාවට ඔය කොත් වහන්සේ නමක් අරගෙන නැත්නම් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අරගෙන ඒ මොකක්වත් නැතුවත් සමහරක් විට ගමේ සම්මාදමේ එන ඇත්තෝ ඉන්නවා. ඉතින් අපි කවදාවත් අහන්නේ අපේ පන්සලෙන් අවසරයක් තියෙනවද කියලා. සමහරක් විට හවස් වරුවි ගෙවන් වලට ඇවිල්ලා කියනවා දවල්ට වැළඳුවේ නැහැ කියලා. මේ සිදුවෙන දේවල් නම් පච්චි. එතකොට ඔය ඇත්තොත් අනේ පව් කියලා අනිකට හට්ටි වලම් වල දෙහෙන දෙයක් අරගෙන නේද එම දෙනවා. ඒ අපේ පන්සලෙන් හදපු විනය. හැබැයි කවදාම පන්සලේ හාමුදුරුවරු එහෙම කියන්නේ නැහැ. සම්මාදමක ඉන්නේ නැහැ. දායකත්ව හතර පෙරුවේ නෙමෙයි මේ ප්‍රධාන දායකත්ව කිව්වා. හාමුදුරුවෝ වැඩියොත් එහෙට ටිකක් වැඩිපුර හම්බ වෙයි ජීවිතේට වඩින්නේ. ඔහෙල ගිහිල්ලා ඒක කරගන්න මාව සම්බන්ධ කරගන්න එපා. අන්නිවන් මහා විනයක් අපිට තියෙනවා. එදිරු ඇත්තෝ දැනගන්න ඕනේ පන්සලෙන් අවසරයක් අරන් එන්න. එතකොට දෙන්නේ අපි එහෙම නැතුව බොහෝ දේ කරනවා. හැබැයි අපි ගමේ පන්සලෙන් මොකක් හෝ දෙයකට අපි තුමු කටිනෙට ආව කියලා අපේ උපාසකම්මල හරි උපාසකම්පච්චිල හරි දන් සීට්ටු ටික බෙදන්න කටිනෙට දේ බෙදන්න කොච්චර ගතු කියනවාද. අර ඇත්තන්ට වචනයක් කියන්නේ නැතුව පන්සිය දාහ දෙනවා. පන්සලෙන් මෙහෙව නෙමෙයි මම මේ කියන්නේ. අපේ පළවත් පැත්ත ෂෝක් දුඩම් පහලේව මම මේ කියන්නේ.
අර සනාකේ අරන් යනකොට හිටපු නැති එකයි මේ පාර හීලට යනකොට කවුරුත් නැහැ. ඔක්කොම තැතපිලාද කොහෙද දොරවල් ඇරලත් නැහැ. අපි එලිපත්තෙන්ම තියලා ආවේ. ආපු වෙලාව ඇහුවම උදේ පහමාරට ලුවාවි. ඒ ගමනක් යන්න තිබිච්ච හින්දා දානෙගෙන ඇල්ල තේන. ගමනක් නැත්තං උදේ අටට කන්න ටික නැහැ. දොඩම් පහල. මේ නෙමේ මේ ෂෝක්. එතකොට එහෙම අපිට අපි මගේ අම්මා පච්ච විනයක් තියෙන්න ඕනේ. එතකොට ඒව කියමින් අර දන් සීට්ටුව නැත්තම් වස් දානේ අපිට පිරිකර සිවුර කටිනේට බෙදන්න පිළිගන්වන්න කියපු ඇත්තු විවේචන කරනවා. පන්සල විවේචනය කරමින් ඒව දුරලන්න තමයි අම්ම තාත්තා අපි පන්සල තුල විනයක් හදලා තියෙනවා ගමට දායකයින්ට. එතකොට ඔය ඇත්තන්ට සල්ලි භාගේ තිබුණා කියලා ලොකුකම් තිබුණා කියලා පිටින් ගෙන්නන්න බෑ. සමහර කැත්තු කියනෝ ඒ පන්සල නැතුණාට පන්සල් නැතුව අපි ගෙන්නනෝ හරි ගෙනැල්ලා බලමුකු. නායක හාමුදුරුවන්ට පුළුවන්කම තියෙනවා දෙකේ දෙකේ පොළු ටිකකුත් අරගෙන ඇවිල්ලා ඔහෙල මෙහෙමුකු කියලා අපෙන් අහන්න. ඒ තරම් විධිමත් වැඩපිළිවෙලක් මගේ දරුවනි තියෙනවා. එනිසා හිතුමතේ පන්සලත් එක්ක අමනාප වෙලා නම් කිසිවක් කරන්න බෑ. ඒක අද තරුණ දරුවට එච්චර ගෝචර නෑ. මේ සංස්කෘතිය හදලා තියෙන විදිහ අම්මපච්චේ. මේ රටේ අදත් රජ්ජුරුවෝ දළදා හාමුදුරුවෝ මගේ අත්තම්ම සීයා දළදා හාමුදුරුවෝ ඔබ දන්නවා දළදා හාමුදුරුවෝ අයිති කෙනා තමයි රජ වෙන්නේ. දළදා හාමුදුරුවෝ රකින්න බැරි නම් ඒ කෙනාට මේ රාජ්‍යයේ අයිතිය නැහැ. අද වුණත් ඔබ දන්නවා පෙරහැර මංගල්‍ය කරලා ජනපතිවරයාට ඒ බව පිළිගන්වනවා ඒ සාර්ථක අසාර්ථක බව. එතකොට ඔවුන් යටතේ උන්ට තියෙන ලොකු කාර්යයක් දැන් මේ නීතිඥ සර්ලා එහෙම ගැන කතා කරුණා. ඒ අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේම නවවෙනි ව්‍යවස්ථාව යටතේ පවර්ල තියෙන වගකීම. එතකොට මගේ චූටි දුව පුතා තුළ පවා මේ ගමේ ඇති කරලා තියෙන විධිමත් බව සංවිධිත බව අපේ මව්පියනේ පන්සලෙන් කරපු එක. පන්සල තුලින් කරන්නේ. දැන් සමහර විට මගේ සත්පුරුෂ සම්පච්චේ අම්මා කෙනෙකුට ශ්‍රද්ධාව ඇති වුණොත් වහාම පන්සලකට ස්වාමීන් වහන්සේ නමකට ඉඩමක් පූජා කරනවා. ඒ ඇත්තු ඇවිල්ලා එතන ආයතනයක් පටන් ගන්නවා. ඔබේ ශ්‍රද්ධාව තමයි. හැබැයි ඒක පූජා කරන්න ඉස්සර වෙලා අහන්න ඕනේ ගමේ පන්සලෙන්. නායක හාමුදුරුවනි මගේ මෙහෙම අදහසක් තියෙනවා අහවල් පන්සලට අහවල් පාර්ශ්වයට අහවල් නිකායට අහවල් හාමුදුරුවන්ට මේක දුන්නට කමක් නැහැ. දැන් ඔය ඇත්තු හිටයි පන්සලෙන් ගියයි දෙන්න කියලා ඕක අපිටම පූජා කරත්වා. එහෙම කියන්නේ. හැබැයි අඩුපාඩුවක් වෙනවා නම් කියනවා. ඒකට අහනවා ඇයි දරුවෝ එහෙම එකක් හදන්න බලන්නේ අපින් ඒ සාසනික සේවාව වෙන්නේ නැද්ද? මේක හිතන්න. අන්න පවතින පන්සලෙන් සාසනික සේවාව නොවිනවන අපි තව එකක් හදලා ඒ සේවාව ගනිමු. ඒකට කාටවත් කියන්න බෑ. ආගන්තුක ස්වාමීන් වහන්සේ නම ගොදුරු ගමට වඩිනකොට මගේ නායක හාමුදුරුවන්ගේ සිරිත තමයි එතෙන්ට ඇවිල්ලා සියල්ල බලනවා. පැන් වීදුරුවේ ඉඳලා ආරක්ෂිතයිද? ඒව කොහොමද? අඩුපාඩුවක් තියෙනවද? හැමදේම හොයලා බලනවා පුතේ දුවේ.
දැන් මගේ නායක හාමුදුරුවෝ අපමණ කාර්යභාරයක් තිබියදී වැඩ ඉන්නවා. ඒ තමයි ඒ ස්වාමීන් වහන්සේ වැඩියම ආපහු යවන්නු නිරුපත්‍රිතව. මේවා ගෙදර තුල පමා තිබිච්ච දේවල් අපි උගන්වපු තාත්තම්මා. ඒකට සඳහන් කරනවා එකක් අපි පන්සලට වඩිනකොට කොච්චර වයසක නායක හම්දුරු කෙනෙක් වුණත් ඉස්සරහට එනවා පොඩි නමක් ගියන්. ඒකට කියනවා පුතේ පෙරගමන් යනවා කියලා. පෙරගමන් යනවා. දැන් කෝ අපේ ගෙදර පෙරගමන් යෑම. අවම වශයෙන් උදේ ගිය අම්මන් පච්චේ හවසට එනකොට මගේ දූල පුතාලා ඉස්සරහට යනවාද? තාත්තා එනවා අම්මා එනවා. ඉස්සර නම් මේ මගේ තනිය අවුරුදු 40 50 60 වෙච්ච අයගේ සිංහල පුතේ පොඩි කාලේ තිබුණේ සාමා අමර අන්න තාත්තා එනවා කියනකොටම සාමත් දුවනවා අමරත් දුවනවා නේද? අර පේලියට පූසත් යනවා වලිගේ උසම් බල්ලත් ඊට ඉස්සර වෙලා බූලත් දුවලා තාම සිංහල පුතේ ඒ චිත්‍ර ටික පවා මැවිල පේනවා. එතකොට මේ පෙන්නුවේ පෙරගමන් යෑම. අද කොහින් හරි අම්මා පච්චේ එනවා කිව්ව ගමන් කට්ටිය කාමර වලට රිංගනවා, ටීවී වැහෙනවා, තිබිච්ච ෆෝන් පැත්තකට යනවා, හනිකට පාඩම් කරනවා. එතකොට තමයි ආවර්තිතාවකෝ මතක් වෙන්නේ. ශබ්ද නගල කියනවා ගේට්ටු හරියට තාත්තට ඇහේ නයිට්‍රජන්, මීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුබෝරින් කියලා බෝරින් වෙන්න කෑ ගහනවා. ඉතින් එතකොට පුතේ එහෙම නෙමෙයි. මන්තවතුර ටිකක් පානය කරලා අර සාන්ත ජෝන්ගේ මාළු කඩේ කියාගෙන ගීතයක් ගයමින් තාත්තා ආවත් ඉස්සරහට යන්න. අප්පච්චිගේන බෑග් එක ගන්න. ඒක ඔහු බලාපොරොත්තු වෙන. අපේ දරුවෝ දැන් වර්තමානයේ කරන්නේ මොකද්ද? අම්මට කෑ ගන්නවා, අම්මේ අන්නාරය අදත් සලු වෙලා එනවා හතර ගාතෙන්. එක කකුලක් දකුණු කානුවේ, අනිත් කකුල වම් කානුවේ. අම්මේ ඔන්න අදත් මෙතන අල්ලයි ජල්ලි කියලා එයා කම්බරේට පයින්. තාත්තේ ඉන්නේ ලොකු කෙල්ලේ කියාගෙන, කෝ ළමයෝ කියාගෙන. කවුරුත් ශබ්ද නැහැ. එමනේ මේ පුතා දෝනි, අත්තම සීය එනකොට නෑයෙක් කෙනකොට පෙරගමන් යෑම. අද හැංගිලා ඉන්නවා ගේට්ටුව දෙන්නේ. ඇතුලේ ඉඳන් කෝල් එක දානවා, අම්මේ ඇවිල්ලා, තාත්තගේ ලොකු අක්කා, ලොකු නැන්දා පිටිගල ඉඳලා මපෝර කොට්ටූරියකුත් තියෙනවා. මොනවද දන්නේ, කොහිලයි දෙදුයි කොසුයි ඇති ඕක ඇතුලේ. අරින් නැතුව ඉන්නද ගෙට්ටුව? ඉඳපල්ල දන්දයන් නැතුව කියලා නෑනත් කියනවා. ළමයි ඉන්නෝ ඒ යයි ඔය මාමලයි දිහාවේ කෙල බලන්ගේ ඉන්නවා. කොට්ටුරි ඇතුලේ පෝර කොට්ටුරි තියෙනේවත් කියනවා. ඇයි එහෙම දරුවෝ හදන්නේ? කෝ නේකම තමන්ගේ කම. ඒගොල්ලෝ ගේන්නේ මත්ති පිටියේ තියෙන කොහිලල ටිකක් වෙන්න පුළුවන්, දෙල් ගෙඩියක් අඩක් වෙන්න පුළුවන්. ඒක තමන්ගේ සහෝදරයා කණ්ඩ කැමති දේ. වරකපලුවක් ඒකේ තියෙන්නට පුළුවන්, එම නැත්තම් කොහිල දළු ටිකක් තියෙන්න පුළුවන්, වෙනත් කෙට්ට දළු මොනවා හරි කොළ වර්ගයක් තියෙන්න පුළුවන්, හතු ටිකක් උගුල්ලගෙන ඇවිල්ලා තියෙන්න පුළුවන්. මගේ දරුවෝ නෑයෙක් ආවම ඉස්සරහට යන්න, නෑය පිළිගන්න ආදරෙන්. කාගේ කවුවාම අම්මගේ පාර්ශ්වයෙන් ආවත් අප්පච්චිගේ පාර්ශ්වයෙන් ආවත් ඒ ගමන් මග අවශ්‍යයි. ඒ පෙර මග යෑම. ඒ වගේම තමයි ඉවර වෙලා යනකොට පසු ගමන් යෑම. දැන් අපේ ඇත්ත දරු කවුරු හරි ඇවිල්ලා යනකොටම දඩස් ගන්න දොරවා. ඒක හොඳ නැහැ. කවදාවත් එහෙම කරන්නේ. පුතේ පස්සෙන් එනවා. අර ගේට්ටුවෙන් එළියට ගියාට පස්සෙත් අපි සුබ ගමන් කියලා තමයි ආපස්සට එන්නේ. ඒක පුංචි කාලේ ඉඳලා හුරු වෙන්න ඕන. කොච්චර වැඩ තිබුණත් අප්පච්චි අම්මා අපි ගෙදර ඉදදී යනවන වැඳලා පරිස්සමෙන් ගිහිල් එන්න කියලා දොරකඩට ගේට්ටුව ළඟට එන්න ඕනේ. ඇවිල්ලා තමයි පුතේ ගේට්ටුව වහන්. ඇයියේ ඒ වාතුල මහ හෘදයාංගම බවක් තියෙනවා. දෝනේ පුතා ඒ යන ගමන අවසන් ගමන වෙන්න පුළුවන්. ඒ යන ඇත්ත ආයේ ගිය විදිහට නොඑන්න පුළුවන්. පෙට්ටියකින් ගෙදර එන්න පුළුවන්.
අපි දන්නේ නැහැ වන්නේ කුමක්ද කියලා. ඒ නිසා මගේ රත්තරන් දුව පුතා මේ උතුම් සිරිත් අපට තියෙනවා. බලන්න ලස්සන දහම් මණ්ඩපයක් ඉදි කරලා මේ ධර්ම සාදා අපිට නිවස තුලම මේක කරන්න තිබුණා. නමුත් අපි අනුශාසනා වලින් කියලා දීලා තියෙනවා මේ දේශනා එළියට ගන්න. අපි වීරකොඩි සර් මට ආරාධනා කළා මගේ හාමුදුරුවනේ ගේ තුලට වඩු. නායක හාමුදුරුවොත් වැඩම කරලා ඉන්නේ. නමුත් පැයක්ම පරක්කුයි. ඒකට නම් අල්ල ගන්න ඕනේ සභාපතිතුමා. එතුමා මට කිව්වේ මතු ගම ඔන්න මෙන්න කියලා. මාත් බැලුවා දොඩංගුඩින් දැම්ම මේ මොකද්ද කිලෝමීටර් 6යි 7යිනේ. හද්දෙයනේ අපේ දරුවා දැම්මට පස්සේ මොකද්ද ලොකේෂන් එක බැලුවම පැය දෙකයි විනාඩි ගානක් මට පෙන්නනවා. කිලෝමීටර් 80 ගානක්. මං එතකොටත් මී ගම්මයි වේක පෙන්න විතරයි. මං බැලුව කමක් නැහැ. මං කෝකටත් ඊයේ දවසේ අපේ සභාපතිතුමාට කිව්වා 8 විතර වේගය. කිසිවක් නොදෙන. කොහමරි ඒ වෙලාව මම නැත්තම් මට ලොකු අතයි කාල වගේ වෙනකොට එන්න තිබුණා. ඉතින් ඒ නිසා අපේ ගමන එහෙම බාධාවක් නෑ මගේ දුව පුතා. එක වෙලාවේ තුරුණන්ගේ සරණෙන් වැස්සමලාවක දෙවියන් අපිට ආදරය කරන නිසා හතර වටේටම වැස්ස. මේ නැතික් මානෙම වැස්ස. අපිට මේ පමණින් පොදකින් වතුර බිඳුවක් නේ මේ බණ ඉවර වෙනකම් අපිට ඒ අවස්ථාව සලසල දීම කොච්චර වටිනවද. එතකොට මේ හැම එකක්ම හිතේ තියෙන ශ්‍රද්ධාව. හැබැයි ඒකට අපි සූදානම්. දැන් මේ එළියට ගත්ත නිසා හැම කෙනාටම පේනවා. අර ගෙහ ඇතුලේ නම් දැන් මම ඒකේ අවසරය ගත්තේ මගේ නායක හාමුදුරුවෝගෙට වැඩම කළානේ. එතකොට සම්පූර්ණයි. ඔකට හේතුව තමයි දරුවනේ අපේ අත්තම්මල සීයල මේ කිරියම්මල අත්තල ටිකක් ඌ වැහැ ගහගෙන ඉන්නේ. ওই පවුල්වල ලොකු අම්මා ලොකු නැන්ද හත් දවස් තුන් මාසෙ මැරිච්ච තැනේ පාය බන කියවන්ට මොකෝ ඕකගේ ඇතුලේ කරන්නේ නැත්තේ. එහෙම කියනවා. මැරිච්ච තැන බන කියනවා නම් සමහරක් වෙලාවට කියවන්න වෙන්නේ මතුකම ටවුන් එක වෙන්න ඇයියේ ඉස්පිරිතාලෙට අරන් යනකොට කළුතර හරි අතර මගදී නැති වුණා නම් එහෙම හන්දියේ එහෙමනම් ත්‍රිවිල් එක නම් ගෙනිච්චේ ත්‍රිවිල් එක ඇතුලේ හාමුදුරුවෝ තියලා මතුගම ටවුන් මේ බණ කියන්ටෝ නැත්තම් පළවත්ත හන්දි බණ කියන්ටෝ නේද. එහෙම එකක් නැහැ. මේ මෙලියට ගන්න ධර්මත හොඳයි. අවුරුද්ද පින්කම අපේ ඇත්තන්ට පුළුවන් නම් අනුරාධපුරයේ ජයසිරී මහ බෝධිය ළඟදී කරමු බස් පහක් විතර දාන පිවත්වලම්මල. අවුරුදු දෙකේ පින්කම ඊටත් වැඩිය හොඳයි. ඉන්දියාවේ බුද්ධගයාවේද කරමු 50ක් විතර අපිව ටිකට් දෙලා අරන් ගෙල්ලා. පින් ලැබෙන එක අඩු වෙයිද නැහැ. ඉතින් ඒ නිසා මගේ නායක හම්දුරෝ යටිහිතෙන් කී කියා ඉන්නේ මේක පන්සලේ ගත්තනම් මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ එයා තමයි වටින්නේ. ඒ නිසා අපනම් කියන්නේ මගේ නායක හඳුරුව අපි කියන්නේ මරණෙ තරන් එන්න පන්සලට. දවස් ගණන් දියන් එන්නේ බෑ 24න් බලදාම් ගෙදරට ගේන්නේ ඇයි පාලර් එක තියන්නේ ඇයි ඇයි පන්සල දෙන්නේ ධර්මශාලාව හැදුවේ මොකටද මොන කිලිද තුනුරුවන්ට ඇති කිල්ලක් නැහැ. මගේ අම්මා අප්පච්චි දෙයියන්ට ඒව තියෙනවා. ඒවා අපි සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ ගැන අපි දෙහිගෙඩියක් ගාලා මල්ල ගෙදරක ගියත් යන්නේක හැබැයි මේ පිළිවෙත් තියෙනවා. නමුත් ඒකට බය වෙන්න එපා අම්මා අප්පච්චි. දැන් සමහරක් අය මම පන්සල්වල වැඩිහිටි ආශ්‍රම හදමු කියලා කතා කරාම අපි හදලා තියෙනවා. සමහර කැත්තෝ ප්‍රශ්න කළා උපාසක අම්මල මෙරුණොත් හාමුදුරුවනේ මොකද වෙන්නේ පන්සලි. ඉතින් මං කිව්වා ඉතින් හත් දෙයියනේ බැලිකි කියෝ මැරෙන්නේ ඔයලා ගෙනල් දාන පූසියෝ මැරෙන්නේ පන්සලේ චෛත්‍ය අංශෙම මල්ලාසනිය අංශෙ පැටවු දාලා තියෙන්නේ කිලි නැති බැඳුම් කිල්ල නේද ඔය තියෙනවනේ කිලි ටික මරණ කිල්ල කොටහලු කිල්ල මාසික කිල්ල කිය මොනවද ඌවා කොහෙ තියෙන කිලිද
මේ මිනිස්යාගේ ජීවිතේ එහෙම නැති පිරිමින්ගේ මුළු ඇඟේම කිලිනේ. මගේ පින්වත්නි, ඕ හැමදාම හේතුවක් දෙයක් නැහැ. කොහෙන්ද ඉපදුනේ? ඕක කියන්නේ නේද? ඉතින් ඒ නිසා එහෙම කිලි කතන්දර නෙමෙයි. මම නම් ওই කිලි ගැන කතා කරන අයට සයන්නකෝ යල් කයන්නකෝ ඉස්සරහට දාන. කිලි සක් කිලි. වහමුතු පද හදාගෙන. එනිසා අපි ආන්දරින් මේක කරන්නේ. ඒකයි මගේ නායකාඳුරු අපි උත්සාහ කරන්නේ. අද ඔබ දැකලා තියෙන දා කරුණු රාජයන්න් වහන්සේ අම්මලාගේ හිස මත තියෙන. ගංගාරාමයට ගියොත් උණු පිටියේනේ. ඒ විකටද ඔබ ජේතවනාරාමයට ගියා නම් ඉන්දියාවේ දඹදිව වන්දනාවේ ගියා මම පච්ච බලන්න අර දෙනගම හාමුදුරුව ජේතවනාරාම සී උතුම් වූ සර්වඥ ධාතුන් වහන්සේ සහිත කරඬුව ඉස මත තියෙනවා. අපේ දානකදී මගේ පින්වත් නායක හාමුදුරුවන්ගෙන් අවසර ලැබුණොත් අපේ අම්මලාට මොකද්ද වඩම්මන තියෙන පාසු උවහින්ද තමයි මේ ප්‍රශ්න ඇති වෙන්නේ. දලදා හාමුදුරුව වඩන්න වඩම්මන්න පුළුවන් නම් කේශ ධාතුව අතර ධාතු කරඬුව සංගව අරගෙන නේද කියලා ඔය ප්‍රශ්න එහෙම එකක් නේ. අපේ ශාසනික වශයෙන් අපි ඒකට සූදානම්. හැබැයි උපාසක අම්මලත් එක ඔක් කරන්න බෑනි. මේ උපාසක අම්මලා තමයි ඔක්කොම ප්‍රශ්න දාන්නේ. ඒ මදිවට සිල් ගන්න ජෝඩුව ආවොත් වයසක ආත්තම්මයි සීයයි ඒ පවුලත් කඩනවා පන්සලේ ලොකු උපාසක අම්ම. දුඩම් පාද මේ නෙමෙයි නැත්තම ආපෝ ඇවිල්ලා ඉවරයි. ඇයි අර දෙන්න ආපු ගමම කියන්නේ උපාරිස් මේ පැත්තට යනෝ ඇසලින් මෙහෙට එනෝ දෙන්න දෙපැත්තට එක තැන ඉඳන් සිල් ගත්තොත් පව් සිද්ධ වෙයි. ඒ මිනිස්යෝත් ඒ බෞතලිය හරි බෙදාගෙන විටක් කපාගෙන එක තැන හිටියම් මොකයි. හැබැයි ඒක හොඳ නැහැලු දෙපැත්තට යන්නලු. එහෙම කියලා ටික වෙලාවකින් බලවට ලොකු උපාසකම්ම උපාරිස්ගේ පැදුරේ ඉන්නෝ වාඩි වෙලා. ඕ විටක් ඒද ගන්න හුණු ඉල්ල ගන්නවලු. එයාට හොඳ ආවාඩි වෙන්න. එහෙම නෙමෙයි මගේ මව්පියනි, මේක හරියට ආදරය පිරුණු තැනක්. ඒ නිසා අපේ ගෙවල් වල ප්‍රශ්නයක් නැහැ මේක එළියට ගෙනාව කියලා පින් නොලැබීමට හේතුවක් නැහැ. ඒකට තිරුකුඩ්ඩ සූත්‍රයේ දුවේ පුතේ අර ලස්සන ගාථාවක් තියෙනවානේ පටන් ගැම්මෙදිම තිරුකුඩ්ඩේ සුතිට්ඨන්තේ සන්ධි සිංහාටකේ සුච ද්වාරබාහ සුතිට්ඨන්තේ ආගන්තවන්න සකංගරම්. අපි මිය යන ඥාතීන් ඒගොල්ලෝ එක්තැනක ඉපදනවා. කොතැනකද අම්ම තාත්තා පරදත්තූප ජීවී කියන එතන විතරයි පින් ගන්න පුළුවන් ප්‍රේත ආත්මය. එතන ඉපදුනොත් ඒ ඇත්තෝ අපේ නිවෙස්වල තියෙන දොරටු සමීපයට නිවසට එන්න තිබෙන දොරකොට ගේට්ටු සමීපයට නිවසට එන්න තිබෙන පාරේ දෙමන් තෙමන් සිවුමන් සන්ධිස්ථානයන් ළඟසා නිතර දෙවේලේ ආවගිය පන්සලේ දොරකොට ගේට්ටුව ළඟ ඉන්නවා කියන අදහස. දැන් බලන්න බලිපිදෙන්නක් දුන්නොත් තොවිලයක් නැටුවොත් ඒ අර ඒ අර ගොප් කොළ වලින් සකසන ලද්ද ඒ තටුව ගෙනල්ල කොහෙද තියන්නේ? හතර මං හන්දියක, තුන් මං හන්දියක, නැත්තම් වතුර බහින තැනක. අපි දූපුතුන් කිව්වා නේද, උන්න දඬු කපන තැන උන්න දඬු රිකෙල්ලා, බට දඬු කපන තැන බට දඬු රිකෙල්ලා, වතුර බසින තැන හොල්මන් කුරුල්ලා. මගේ මව්පියනේ, තරුණ දරුවනේ, මොහොතකට හිතන්න රිය අනතුරක් සිදු වී ඇතැයි කියා කියනකම් රාත්‍රී භාගයක කොහරි රිය අනතුරක් සිදු වුණා කියනවා. මොකද නිකම් මේ ධ්‍යාත්මක නිකන් හිතලා බලන්න. ඒ ස්ථානයේ අනිවාර්යයෙන්ම ඇල දොල ගඟ පාලමක් අර තියෙන බෝක්කුවක් ළඟ කොහොමද වෙන්නේ? කොහේ වූ සිදු වුණ තැන බලන්න. අනිවාර්යෙන්ම එතන ජලධාරාවක් ගලන් යන තැනක්. ආපෝ ගුණයේ ඇදීමක් තියෙනවද දන්නේ විද්‍යාත්මක. හැබැයි වතුර බසින තැන හොල්ම කුරුල්ලා. මේවත් නිකන් නෙමෙයි පැටවුනේ යමක් කොනේ. හැබැයි ඒක තැනක්වත් නැත්තම් කොහේද ගෙනල්ලා තියන්නේ තටුව? පන්සලේ දොරකොට ළඟ, අපේ ගේට්ටු ළඟ. උදේට බලනකොට පිදෙන්න තියෙන වගේ ඉට්ටු ළඟ කුකුලක් තින්නවා ගැට ගහලා. අර ඒකට ගත්ත සත්තු හොඳ වෙලාවට උගුඩියෙක් රෑ කාලා නැහැ නේ. පොඩි හම්දුරේල පන්සලේ දාලා උඹ වෙනමම හැදෙනවා බලන්න.
මගේ අම්මා තාත්තා එමනම් අපි මේ ප්‍රේත විශ්වාස තිබුණේ මිහිඳු හාමුදුරුව වඩින්නත් පෙර බුදු හාමුදුරුව වඩින්නත් පෙර ඒවා අපි අද ශක්තිමත් කරගෙන තියෙනවා බුදුරජාණන් වහන්සේ සත් දින තුන් මාසෙ පින්කම් අනුවදාලේනේ හැබැයි අවුරුදු දහස් ගානකට පෙර ආතුව බුදු පියාණන් වහන්සේ පහළ වෙන්නත් ඉස්සරන් අපි මෙහෙම දේ කළා ආගමනුකූලව දාන දීම් නෙමෙයි මගේ පින්මත යම් යම් සිරි අපේ තිස්ස මහරාමේ ඔය බලංගොඩ මානවකයටත් වඩා පරණ මමියක් අවුරුදු 38000ක් පරණ තිස්ස මහරාමේ තෙලුල්ලෙන් හම්බ වුණා ඒ ප්‍රදේශයේ විශේෂය ගොඩ බිමට කිලෝමීටර් 20ක් විතර තියෙන්නේ ද්වේපතේ මූදු වැලි සහ සිප්පි කටුවාදිය අපේ හිතනවා විහාර මහදේවි ඒ කල ඇතිවෙච්ච සුනාමිය නිසා සිදුවෙච්ච දෙයක් වෙන්න ඕනේ කියලා. එතකොට කැලණිය ගැන ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒවා අපි තර්ක කරන්න ඕන නැහැ. අපි පිළිගනිමු. නමුත් අපේ කාමන්තිස්ස රජතුමා කැලණිතිස්ස අපේ මේ දෙපැත්තේ හිටපු රජදරුවෝ අපේ කිරිඳියෝය මගේ පෙන්වත්නි තියෙනවා. වලවේ ගඟ මේ ගංගා ආශ්‍රිතව ඉතින් ඒ නිසා ඒ අසබඩ අපිට තේරෙනවා යම් යම් එක තැනක තියෙනවා චෛත්‍ය පහ දැන් නම් දෝන ගිහිල්ල වගේ යාල කැලේ මගේ පින්වත්නි ওই තෙල්ලුල්ල ප්‍රදේශේ එතන ගල් කණු 24ක් තියෙනවා එහි ශිලා ලිපියක් තියෙනවා කැලණි තිස රජහ කියලා එතකොට යම් යම් දේවල් තියෙනවා තවම පුකණීම් කරපු නැති එතකොට අපි සරලව අරගත්තා මට කියන්න ඕන කලේ ඒ මිනිය ළඟ බැලුවම වටේටම තියෙන සිප්පි කටු ඒ කියන්නේ බෙලි කටු පුතේ එදා ආහාරයට ගතිපු සත්ත කොටස් කොටස් අනිත් එකේ මමියේ රත් ගල් කුඩු ගල් වල තියෙනවා හිසේ ආදී තැන් වල එදත් යම් කිසි ආගමික කටයුත්තක් කොට අපිට පේනවා ඒ බුම දාන කටයුතු කරපු බව. දැන් ওই මාන්තර පනාතේ මගේ නායකම්දරු දකුණ සිහිපත් කළා. තියෙනව නේද හත් දවස් තුන් මාසෙ වගේ පින්කමක් කරනකොට තටුවක්. තටුවක් තේනවා. ගාතාවකුත් කියනවා. මට මතකයි මම ඔබට කියලා දී ඇති අපි මගේ සීය කෙනෙක් අභව ප්‍රාප්ත වෙලා ඒ කියන්නේ මගේ තාත්තගේ තාත්තා මාන්තර ඔහුම තටුවක් තියලා තිබ්බා මං එතකොට ගිදර මේ පොඩි ළමයි කාලේ ඒ තටුවට තිබිච්ච දේවල් අපේ අයියලා ඇවිල්ලා කිව්වා මල්ලි අපි මෙතන පන්සිල් ගන්න වෙලාවට හාමුදුරුවෝ පන්සිල් දෙන වෙලාවට ඔයා ගිහිල්ලා තටුවේ දෙන බීඩි මිටේ උස්සන්න කියලා මං හිතන්නේ සීය බීඩි මිලා තුකොත් මම ඒක උස්සන ගමන් අයියලා කියගේ කේමනට ඒකේ තිබිච්ච කට්ලට් එකක් තිස්සුවා ඒක මං ආස නිසා කොම්හරි උදැසන අත්තම්මා ඒක බලලා මූදු වැලිත් දාලා තිබ්බ මන් දන්නේ ඇයි කියලා කොම්හරි මගේ අඩිපාරවල් ඒකේ හිටලා මං අරගෙන ගිහිල්ලා ගත්තන් ආච්චි කියනවා සීය ඇවිල්ලාලු සීයගේ කකුලුත් පොඩිලු අඩිසලකුණු හරියට හරිලු සීය කණ්ඩ කැමති බොණ්ඩ කැමති දෙකම නැහැලු බීඩි බීඩියත් නැහැලු කට්ලටුත් නැහැලු ඒ නිසා සීයා උතුම් තැනක යන්තම් අපේ බඩජාරිකමින්ද අය රජ්‍යලගේ නරක පුරුද්දින්දයි සීයා හොඳ තැනකට ගියා. ඒක කවසතෙක්වත් කාල නැත්තම් පිරිතෙක් වෙලා කියන අදහස තියෙනවා. ඒකේ වටින්නේ අම්මන් පච්චේ. ඔය සිරිත අරගෙන බැලුවොත් අවුරුදු 30000කටවත් එහා පැත්තේක. ඒක තමයි බමුණෝ මගේ පුතාලා යාගේ ඉගෙන ගන්නෙ. අපේ BC පාඩමේ බුද්ධර්මයේ පාඩමේ ඒක තමයි අර ගින්නට දාලා දුම් හරහා උඩ යවමු කිව්වේ. අපි දෙන ඒ කෑම පිගන්න. හැබැයි බුදුහාමුදුරුව පෙන්නවා එහෙම තටු දෙයන්න ඕන නෑ. පූජනීය ආර්ය මහා සංඝරුවනට තනි පූජ කරන්න. පෞද්ගලික දාන 14ක් සංඝ සත දාන 7ක් මේ මේ ගෙන්නවා. බලන්න අපි ඒකේ කොච්චර ඉහළින්ද ඉන්නේ කියලා. ඒ නිසා අර දෙමල් ඔබ කැමති නම් කරන්න හැබැයි පද හදන්න එපා ඒවට අර වගේ මල්ල පෙරේතෙක් වෙලා දැන් එක මහාචාර්යවරයෙක් ටිකක් එතුමා බණ එහෙම කියනවා
ඒ සර් කියලා තිබුණා එක්තරා පිරිසකට පවුලක පවුලකට තාත්තට පින් දෙන්න එපා එයා පින් දෙන්න පුළුවන් තැනක නැහැ පින් ගන්න පුළුවන් තැනක නැහැ එයා පෙරේතෙක් වෙලා ඉන්නේ කළු ගණක් උඩින් බඩින්ගත් දාන්න කියලා තේලමයි මගෙන් අහනෝ කමක් නැද්ද කියලා මං කව පුතේ තාත්තා ඉදදී අපි ගලක් උඩට බද්දාලා කන්න දුන්නේ මම ඒ තටුවටත් අකමැති ඒකයි ඔක්කොම ටික එකට බෙදලා දෙන්නේ නැහනේ ඒ නිසා කරුණා කර දානයක් දෙන්න අර දන් දීම වළක්වනවා ඔය ගිහි ඇත්තු ඉන්නම මේ දැන් මේ අපේ අපච්චිලා ගැන එහෙම කිව්වා මේ ජ්‍යොතිර් ශාස්ත්‍රඥයෝ කියලා වර්තමානයේ සමහරක් අය ඉන්නවා ශාසනෙත් එක හරි ලැබෙන්නේ තමත් අය ඉන්නවා පළමුවෙන්ම කියන්නේ තාම ඉපදිලා නැහැ තාම ඉපදිලා නැහැ හොය හොයා ඉන්නේ ඒ නිසා අටපිරිකර දෙන්න එපා සංඝ සතු දාන දෙන්න එපා ඔය මේ හිඟන්නන්ට දෙන්න පාර්සල් 10ක් මගේ මව්පේණිය අතුරු ගිරියේ තැනකට ගියා අටවෙනි අවුරුද්දට මාව වැඩම්මුවේ අටවෙනි අවුරුද්දට මට කියනවා ඒ දරුවෝ හාමුදුරුවනේ අපේ අපච්චි නැති වෙලා අවුරුදු 8ක් අපි මේ හාමුදුරු කෙනෙක් වඩම්මල දානයක් දෙනවමයි එතෙක් කළේ මොනවද වැඩිහිටි නිවාසවලට ඒ තැම්මලට දීම අපිට කිව්වා තාම ඉපදිලා නැහැ කියලා මව්පේණිය දුව පුතා මේ බෞද්ධ දර්ශනයේ තියෙන ලස්සන කේමනක් තමයි අභිධර්ම පාඩමක් කියලා කියනවා ගැඹුරු දෙයක් නෙමෙයි මේ චුති චitte සහ ප්‍රතිසන්දි සිත කියන එක ඔබ අහනවා ධර්මනි තම වචනයක් අපේ අම්මන් පච්චි කියනවා ගන්ධබ්බ කියලා මේ අපේ ගමේ ගොඩේ වුණත් කතා කරනවා සමහරක් වෙලාවට කියනවා මේ ජයසිරි මහබෝ හාමුදුරුවන්ගේ ගන්ධබ්බයෝ එල්ලලා ඉන්නවා ළමයි නැති කට්ටේ එතෙන්ට ගෙල්ලා සෙල් අරගෙන වරෙල්ලා එතකොට පස්සෙන් එයි කියලා ඒකේ මහා පරම සත්‍යයක් තියෙනවා හැබැයි ඔය ගන්ධබ්බ කියන වචනේත් එක්ක නෙමෙයි ඒ තුල ඉඳීම ඒවනි තැනක මගේ දරුවනේ සිල් ගැනීම හොඳ කුසකට අර ශරීරයේ ලේ දාතු සමනය කොට ගැළපෙන පසුබිමක් ඇති වෙනවා. ඒක වෛද්‍ය විද්‍යාවටවත් හොයන්න හම්බෙන්නේ නෑ. හොයාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් මට මේ පසුගිය උඳුවක් පොහොයේදී දෙසැම්බරයේ හමු වුණා හලාවත මම්ද මින්දලා ප්‍රදේශයේ අපේ අක්ක කෙනෙක් ජයශ්‍රී මා බෝහාමුදුරුවෝ ළඟදී ස්වර්ණ වාහිනියේ අමා දහර කරනකොට එතෙන්දී අක්ක ඇවිල්ලා කියනවා මගේ හාමුදුරුවනේ අපේ පවුලේ දූලම නමයක් මං වැඩිමල් දූ අපි කතෝලිකයි ස්වාමිනී අපි හලාවත අපි අම්පච්චිට ඕන කළා පුතෙක් අපේ තාත්තයි අම්මයි අපි මේක අවබෝධ කරගෙන මමත් ලොකු දරුවෝ ඇවිල්ලා ජයශ්‍රී මා බෝ හාමුදුරුවනග දවස් තුනක් අපි සෙල් ගත්තා උඳුව පොහොය මුල් කොටගෙන හාමුදුරුවනේ දසවෙනි දරුවා ඉපදෙන්න කලලේ ඇති වුණා. ස්වාමීනි දරුවා ඉපදුනා. ඒ කලේ හොයන්න කියන්න බෑ. ඉපදුනාමයි දන්නේ මල්ලී පුතෙක්. අපේ අප්පච්චි නම දැම්මේ බෝධිපාල කියලා. බෝධිපාල. දැන් මේ නුබෝදාමම මගේ මව්පියනේ බණ්ඩිරිප්පුව කියන ප්‍රදේශයේ දේශනයකට ගියාම අනේ ඒ අක්කාර මල්ලී ඇවිල්ලා හිටියා. දැන් විවාහකයෝ. ඒතර බලන්න මම රත්තරන් දුව පුතා මම පච්චි ඕනම දහමක දේ තුළ ඒ වටිනා කාර්යයන් තුළ ඉන්න. දැන් මම පානදුරේ ටවුන් එකේ ඉන්න විශාලතම ව්‍යාපාරිකයා. ඒ සර් බෝහාම්දුර මුල් කොටගෙන පානදුරේ ටවුමේ තියෙන පන්සලක මහා උත්සවයක් කරනවා අවුරුද්දකට වතාවක්. ඒකට වෙනම කළාම කියනවා මගේ හාමුදුරනේ මගේ අම්මා මේ බෝධියට පඳුරක් ගැට ගන්නකොට මාව ඉපදෙන්න මාව උපද්දව ගන්න මේ බෝහාම්දුරෝ වට කරලා පඳුර ගැට ගන්න පුළුවන් තරමේ පුංචි බෝරුකක් මේක රෝපණය කරපු කාලේ දැන් අවුරුදු 50 ගානක් ස්වාමීනි අද මේක දෙමන්ත උතුමාණන් වහන්සේලම කවුරුත් කියලා තියනවා ඉපදිච්ච මාව හදන්න බෑ ගොඩ ගන්න බෑ හැබැයි මේ බෝහාම්දුරගේ පිටෙන් වෛද්‍යවරුත් පුදුමයට පත් කරමින් මගේ හාමුදුරනේ මං ගොඩාව. ඒකයි මගේ අපි බටහිර වෛද්‍ය විද්‍යාවෙම අපි හරි අගය කරන්නේ. මගේ මැඩම්ලා සර්ලා අවසානයේදී කියනවා යමක් බලන්න. ඕගොල්ලන්ගේ දහම් තුල පිහිටන්න. ඩෙංගු හැදිලා ලේ දාතුව අර නායෙන් කටෙන් දාන ඒ තත්වයට පත් වෙච්ච අවස්ථාවලදී පවා මේ පට්ටිකා වර්ධනය නොවෙනකොට
දෙයනේ බලන්නේ ශක්තිය ඇති කරගෙන රුධිර පට්ටිකා දීලා දීලා බාහිරව අභ්‍යන්තරිකව හදාගන්න ශක්තිය නැත්තම් මගේ අම්මා පච්චි එක මට එංගලන්තයේදී මේඩේ හොස්පිටල් එකේ ඉන්න ඩිරෙක්ටර් සර් පේරාදෙණියේ යුනිවර්සිටි එකෙන් ගිහපු සර් කෙනෙක් මට සර් කියනවා හාමුදුරුවනේ ඩෙන්ගු වලටයි පිළිකා වලටයි මේ දෙකටම අවශ්‍ය මේ කාරණා බාහිර වෙන එකක් මේක නවත්තන්න ඕනේ. ඒකට නවත්තන්න තියෙන එකම ක්‍රමේ තියෙන්නේ මම Hindu. එයා දෙමළ සර් කෙනෙක්. මම Hindu. හැබැයි ඔබ වහන්සේගේ ධර්මයේ තුනුරුවන්ගේ දත් තුල ඒ පිහිට තුල තියෙන්නේ ස්වාමීන් නිර්මාංශ වෙනවා නම් මේ පිරිත් ධර්මයේ සත්‍යයනා කරනවා නම් කරන වැඩ ටික සතුටින් කරන් යනවා නම් කිසිම ගැටලුවක් නැහැ. දැන් මේක මේ අමුතු විදිහට ගන්න එපා. අවුරුදු 28ක මගේ වෛද්‍යවරියා අපේ ළමා රෝහලේ වැඩ කර ඍජ්ජේ ආර්යයෙක්ගේ එතුමියට මෙහෙම අතක් මෙතමෙලෙව්වම ප්‍රමාණය මගේ පෙන්වත් ගැප් ගැල පිළිකාවා. තරුණ වයසේදී ඒ සිංගප්පූරුවට ගිහිල්ලා චෙක් කරලා බලලා ඇවිල්ලා මේක කතා කරුණා. අපි මේ අපිත් එක්ක එකට බෞද්ධ වෛද්‍ය සංගමයක් තියෙනවා. ඒකේ අපි කතා කරනකොට මම කිව්ව මෙන්න මෙහෙම දෙයක්. එතුමිය ලස්සනට වැඩ කළා, හිනා වෙමින් වැඩ කළා, එකට එකතු වෙලා වැඩ කළා, තුනුරුවන් තුල පිහිටුවා. අර තමන්ගේ ජීවිතේට මේ යම් යම් පෝෂදායක පැතිපැත්ත හිතලා ඒව අඩු කළා. අවුරුදු 4කට පස්සේ ගිහිල්ලා නැවත පරීක්ෂා කරනකොට පෑනකින් තිතක් තිබ්බ ප්‍රමාණයට ඒක අඩු වෙලා වෛද්‍ය උපකරණ ජීවත් වීම මගේ දුවේ පුතේ නිසා චුති චිත්තේයි ප්‍රතිසන්ධි සිතයි දෙක වැදගත්. චුති චිත්තේ කියන්නේ මරණාසන්නම මොහොතේ මැරෙනකොට පිට වෙන සිත. ඒක ළඟට තියෙන සිතර තමයි අපච්චි කියන්නේ ප්‍රතිසන්ධි සිත කියලා. ප්‍රතුම් පිටකයේ ගන්ධබ්බ කියන වචනය තුන් තැනක තියෙනවා. එයින් එක තැනක් තමයි මේ දරුවෙක් හටගන්න විදිය කියනකොට කියනවා මාතා පිතරෝ සන්නිපතිතා හොන්ති මාතා ච උතුණී හොති ගන්ධබ්බෝච පච්චුපටිතා හොති කියලා. ගන්ධබ්බෝච පච්චුපටිතා කියලා කියන්නේ මොකද්ද? ගන්ධබ්බ කියන්නේ ප්‍රතිසන්ධි සිතටමයි. අපෝ වෙන එකක් නෙමෙයි. වෙන එකක් නෙමෙයි. ඒක හේන් පිටකෙතර ඥානසිය නායක අමුදුරෝ. ඔය චිත්තජ බීජ සංකල්පයේදී කියනවා මෙය වෙන අන් කිසිවක් නොව ප්‍රතිසන්ධි සිතමයි. එහෙනම් ගන්ධබ්බය කියලා පාවෙන අය නෑ. එහෙම ඉන්න පුළුවන් නම් මායි නායක අමුදුරෝයි දැන් අපවත් වෙනු. දෙයනේ ඉපදෙන්නේ නැතුව අල්ලගන්නේ නැතුව ඉන්න පුළුවන් නම් පාවෙවි. ඒක තමයි උතුම්ම දේ. එවැනි අවස්ථාවක් තියෙනවා බුදු දහමේම පමණක් තියෙන සමාපත්තියට අපි කියනවා නිරෝධ සමාපත්තිය කියලා. අනිසප්ත සමාපත්ති, අස්ත සමාපත්ති අපේ මව්පියෝ දන්නවා. ආකාසානංචායතනය නේද විඤ්ඤාණංචායතන ආදි වශයෙන් ඔය පංචමධ්‍යාන වලට එකතු කරගන්නේ. මේවා දරුවනේ අනිකුත් ආගම්වල තියෙනවා. දැන් අසිත කාලදේවල බෞද්ධයෙක් නෙවෙයිනේ, ආලාර කාලාම බෞද්ධ නෙවෙයිනේ, උද්දක රාමපුත්ත බෞද්ධ නෙවෙයිනේ. ඒ තාපසයන් තුල සමාධිය තිබුණා. හැබැයි සමාපත්තිය නිරෝධ සමාපත්තිය තියෙන්නේ සිව්පිලිසිබියාපත් මහරහතන් වහන්සේ නම තමන්ගේ මනස අයින් කරලා විඥානය ඇතිවීම නැති කරලා සතියක් යනකම් මේ ශරීරයට කිසිදු උපද්‍රවයක් නොවෙන්න අදිස්ථාන කරලා වැඩ ඉන්නවා. ආයෙත් ඒ සිත පහළ වෙනවා. ඒ මොහොතේදී දානයක් දුන්නොත් නිරෝධ සමාපත්තියෙන් නැගිටපු ස්වාමීන් වහන්සේ නමකට දැහැටි දණ්ඩක් දුන්නත් මගේ අම්මා පච්චි මහ පුදුම ප්‍රතිහාර ලැබෙනවා කියලා කියනවා. ඒ නිසා එක තියෙන අපි ළඟ විතරයි. එහෙමනම් අපි කාටවත් මෙතන ඇරපු ගමන් උපදෙන්නේ නැතුව නම් එන්න බෑ. අපේ අම්මත් දැන් තුන් මාසෙක මව් කුසකට ඇතුල් වුණා නම් කලලයක්. දැන් දෙයියනේ කියලා සති 12 හතන්නල දැන් ස්ථාවරව ඉන්නවා. දැන් නම් ටිකක් පන්සලකට පඩිපෙළ නැංගල කමන්නේ. දැන් නම් ආසාවක් ආවොත් මූදේ වතුර ටිකක් නාන්න ගියට කමන්නේ. ඒත් ප්‍රවේශමේ මෙඩිය අඹ එහෙම කන්නේ නැතුව නැත්තම් අපේ ඇඹුල්ම කාල නැති කර ගන්නවා. ඉතින් ඒ නිසා මගේ දර්ශනය, මගේ ඉගෙනීම, මගේ පෙන්වත් බෞද්ධ මනෝවිද්‍යාව සහ බටහිර මනෝවිද්‍යාව තෙන් ඒ නිසා මම මේ අවබෝධ කරලා දෙන්නේ එහෙම මත තියාගන්න එපා. බුදුහාමුදුරුව ළඟට පැමිණි මහානාම නැමැති තරුණ ශාක්‍ය පුත්‍රයා අහනවා බුදුහාමුදුරුවනේ පරදත්තූප ජීවී කියන තැන පින් අපේක්ෂිතව ඥාතීන් ඉන්න පුළුවන්ද?
මගේ පුතේ මට පෙනෙන විදියට නම් මේ ලෝක ධාතුවේ කිසිම සත්වයෙක්ගේ ඥාතියෙක් මට එතන නැහැයි කියන්න බෑ. එතන ඉන්නවා බලන්න බුද්ධාන්තර කල්ප හතරක් හිටියා. කවුද හිටියේ? බිම්බිසාර මහ රජුරුවන්ගේ ඥාති පිරිසක් අපාගාමී වෙලා ඇවිල්ලා ටික 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 පරදත්තූප ජීවී කියන තැන ඉපදිලා හිටියා. මගේ පින්වත්ති පිංගන්න කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම සාංගික දානයක් කොරට කාලා, හාමුදුරුන්ට ගෙනියන දම් වැටක් කොරට කාලා, ඒකෙන් අපායේ ඉඳලා පරදත්තූප ජීවී වෙලා පිංගන්නේ නැතුව වේළුවනාරාමයේ පූජා කරලා පින් දුන්නේ නැහැ, පෙනී සිටියා ඇවිල්ලා. ඉතින්දි බුදුහාමුදුරුව කියන මහරජ, ඔබට හෝ බිරිඳට හෝ දරුවන්ට හෝ රටට හෝ අයහපතක් නැත, මේ ඔබේ ඥාති පිරිසගේ හෙට දහවල දානයක් දීලා වස්ත්‍ර මොන හරි පූජා කරලා පින් දෙන්න මළගිය ඥාතීන්ට. එයයි අම්මන් පච්චි මේ අපි සිරිතක් කොටගෙන ගෙනියන්නේ. ඒ නිසා දරුවනි මේවා කළ යුතුමයි, අතාරින්න බෑ. ඇයි කළ යුතුමයි කියන්නේ? කළ යුතුමයි කියන්නේ මගේ මව්පියනේ, මේ ඔබ නොකළොත්, මේ අපේ දුව පුතා මේක නොකළොත්, මේ බෑන එම නැත්තන් ලේලි මේ පින්කම නොකළොත් වෙන කවුරු කරයිද? ඈතම ඥාතියෙක් හිටියොත් එහෙම නේද? සමහරක් වෙලාවට අපි කිරියම් මුට්ටි ටිකක් එම නැත්තම් පැණි හකුරු එහෙම ගෙනිහිල්ල දුන්නු අරගුල්ලුත් ඇවිල්ල ඉන්නවනේ, එයාලගෙත් නම දාන්න මැරිච්ච කෙනෙක්. ඔහුම කියයි, මගේ මව්පියනේ, මගේ පුතා දෝනේ, අපි මේක නොකළොත් වෙන කවුරුත් කරන්න කෙනෙක් නෑ. ඒකයි, එතකොට කොහොමද පින්ගන්? මෙන්න මේක තමයි නෑකම කියන්නේ. මම මුලිනුත් කිව්වා නෑකම අත්‍යවශ්‍යයි. ඔයාලා නෑකම අත්හරින්න යන්න එපා, නෑකම් මෙපා කියන්න එපා. දුවට පුතාටත් පොඩි කාලේ ඉඳලම උගන්වනවා අර සත්තු ගැන කියලා, වේයා මීයා නෑයා නැති තරමට හොඳා. එහෙම කියන්න එපා. නෑකම ඕනේ, නෑකම නැත්තම් පින්ඩිංග දෙන්නත් හම්බෙන්නේ නෑ. නෑකම තියෙන තැනයි මේ පින ලැබෙන්නේ. දැන් මම්ම සමහරක් වෙලාවට මේ නම් කියලා දහම් පන්ලොස් දෙනකට පින් දීලා ඇති. මේ ඉංග්‍රීසි අකුරුත් එක්කම පින් දීලා තියෙනවා මගේ මව්පිය. සමහරක් අයගේ නම් මට කියවනකොටම හොඳටම තේරෙනවා, දෙයියනේ මම මේ නම ඕන තරම් කියලා හත් අට පළක කියලා ඇති. හැබැයි එහෙම එක නම වුණා කියලා කවදාවත් අනිත් කට්ටිය දෙන පිනක් අපේ ඥාතින්ට ලැබෙන්නේ නෑ. ඇයි ඒ? අපේ කම නෑ එතන. අපේ කම ඇති වෙන්නට ඕනේ. ඒක තමයි ලේ උරුමකම. ලේ උරුමකමත් එක්ක මේ පින් ටික යන්න ඕනේ. නිකන් අපි සරලව හිතමුකෝ, වීරක්කොඩි මාත්‍ය අපි හිතනවා එනවා කෝල් එකක් ඇවිල්ලා විරලා, මේ නම්බරේ ඔයාගේ නේද? ඔව් මගේ තමයි. මේ නම, ඔව් නම හරි කියලා කියනවා. ඉතින් දැන් සර් රිතන් ඉන්නවා, දැන් මගේ මොකක් හරි ක්‍රීඩා ගැන හයි කියලා. ඔය අස්සේ ආනවා මේ පොල් විකුණන්න තියෙනවා. ඉතින් මිනිස්සු උඩ බින්බන් මොන පොලක්ද? වත්තේ තියෙන ගහයි දෙකයි, මේ ඇති පොලක් නේ, කණ්ඩත් මදි අපිට. මම පොල් විකුණන්නේ හා ඇත්තේ තියෙනවා අපව. ආයෙත් ඒ කොල්ලක මේනෝ ඇවිල්ලා ආයෙත් ආනවා මේ ඔය මහත්තේ මේ පොල් විකුණන්න තියෙනවා. එක සැරයක් කිව්වනේ නැහැ කියලා. පොලිසියට කියනවා දැම්ම නැත්තම් තමම්ම බ්ලොක් කරලා දාන්න, තමම්ම ඉවරි චෙක් කරනු. ඒව ගන්නෑ පුතේ. ඒ වගේ එක නම වුණත්, එකම බැඳීම වුණත්, අරමුණ වෙනස් නම් අපේ කමක් නැත්තම් අපි ඒව උස්සන්නේ නෑ. අපිට අදාළ නැත්තම් අපි ඒ කෝල් එක ගන්නේ නෑ. වහම කියන්නේ රෝල් නම්බර් කියලා තිබ්බා. හැබැයි අපේ ඉන්නව ගන්න ඔය ඇවිල්ලා තියෙන මිස් කෝල් එහෙම ගන්න කට්ටියක් ඉන්නවා අපේ රටේ. ඔය අවුරුදු 12, 13, 14, 15, 16 එහෙම ගෑනු ළමයි කියලා જાතියක් ඉන්නවා. එහෙම ඇවිල්ලා වැරදිලාවත් එහෙම ඔය තිබ්බොත් එහෙම එක. ඔයා කවුද? මේ මගේ ෆෝන් එකේ කො තිබ්බා? වෙන මොකක් හරි ආව? ඔව් මං අහවලි. මේ කවුද ඔයා? කියන්න විස්තර. ඔන්න අහනු. ඊට පස්සේ උන්දා ඉතින් විස්තර කතා කරලා ඔය ඉන්න රෑට නිින්ද යන්නේ නැති උන් ඉන්න ඔය දවල්ට එමින්ද ලෝ කෝල් දානවා. දාලා ඉවර වෙලා ඔය කතා කරලා කවුරු හරි අහුනොත් ඒකට පටලැවුනොත් එන්න මාතර බෝධිය ළඟට, බුදුන් වඳින්ට එන්න, කළුතර බෝධිය ළඟට මාල ටිකක් දාගෙන එන්න, ඔක්කොම ගලව ගන්නවා. ඔන්න තිබුණා ඇවිල්ලා කෝල් එක. එම හරක් වැඩ කරන්නේ මගේ පැටවුවේ. කවදාවත් කන්දේවා. මොකටද ඒක තමතන්නේ? දැන් මේ අපිට ඕනතරම් කෝල් ඇවිල්ලා තියෙන.
මන් දන්නව අනිවාර්යෙන්ම බණක් නේද? ආයෝගට පැනලා ගන්න ඕනේ. එතකොට ඒක අපි මේ ලෞකික වැඩ කරද්දිත් ගන්නෑ මම මගේ නායකව. ලෞකික වැඩ කරද්දි. ඇයි අපි මේ හොයන්නේ? අනවශ්‍ය දේවල්. සමහරක් ඇත්තුනි අපි ඒ වගේ පුතේම මේ සරලව පෙන්වලා දෙන්නේ තමන්ට අදාළ නැති දේ කිසිවෙක් ගන්නෑ. එහෙනම් ඥාතියෙන්නොත් එහෙමයි. ඔබේ પરම්පරාගතව ලේවුරුමකම අනුව බුද්ධාන්තර කල්ප ගණන් ඒගොල්ලෝ ඉන්නවා පිං ගන්න නැතුව. ඒකයි භයානකකම. පරදත්තුප ජීවි කියන ප්‍රේත ආත්මේ ඉන්න ඇත්තන්ට මගේ සත්පුරු සම්මප්පච්චි හාමුදුරුවරු වගේ වෙන මොකක්වත් කරන්න බෑ. අනුන්ගෙම්ම හම්බ වෙන්න ඕනේ. අපි පත්වීමක් කරව මේවා කරනවා තමයි. ඒ වුණාට අපිට තියෙන ලස්සන වචනයක් පරපටි බද්දාමේ ජීවිකාති. අපි අනුන්ගෙම්ම යැපෙන්නට ඕනේ. ඒකයි උපකුලපති හාමුදුරුව විශ්වවිද්‍යාලේ ඔයාලගේ දාන්නට එනවා නේද? ආයෙත් ඔබින්මයි යැපෙන්නේ. කවදාවත් නෑ මට මෙච්චර තියෙනෝ. මං රාජමහා විහාරේ මට පොල් රබර් තේ තියෙනෝ. ඕගොල්ලොන්ගේ දානේ පා. කිසිම හාමුදුරු නමක් කියන්නේ නැහැ. එම කිව්වොත් මහානකම නෑ මගේ පුතේ. ඒ නිසා අපි අනුන්ගේම ජීවත් වෙන්න ඕනේ. පරදත්තප ජීවීන්ටත් බිස්නස් කරන්න බෑ. වෙන කිසිවක් කරන්න බෑ. එයාලට කරගත හැකි එකම දේ ඔබ දෙන පින්තික ගැනීම පමණයි. ඒ නිසා ඔබම මේ දේ කරන්නට ඕනේ. මේ උතුම් පුණ්‍ය කර්මය සිදු කිරීමෙන් ඒ උත්තරීතර ලාභය පෙන් වඩා පින්දීමේ උතුම් පුණ්‍ය ශක්තිය පින්වන්ත අම්මාතුළු 30 වසරකට වගේනි උඩදී අභාවයට පත්ුනේ අපච්චිල ප්‍රමුඛ කොටගත් සෑම දිනාටම ලැබිලා උතුම් වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වෙනවා. තත්තරන්දු වේපතේ පින්වන්ත පියාණන් වහන්සේගේ අභාවයන්ත් එක්ක ඒ කාල පරාස අරගෙන බැලුවම අපට තේරෙනවා අපේ HS WM ප්‍රේමතිලක ඒ පොඩිරාලහාමි පියාණන් වහන්සේ ඉන් අනතුරුව රත්තරන් අම්මා දීර්ඝ කාලයක් ස්වන්තනියම ඔබේ ජීවිත ශක්තිමත් කරමින් බලවත් කරමින් විටක තාත්තාගෙන් දිටු වූ යුතුකම් ටික ඉටු කරමින් මහත් බලයක් වෙලා කටයුතු කරන්නට යෙදුණා අපේ චන්දන ප්‍රේමතිලක මැතිතුමන්, ඒ වගේම විජානී ප්‍රේමතිලක මැතිනිය. මේ ඇත්තෝ ගොඩනගන්න ශක්තිමත් කරන්න රත්තරන් අම්මා ලෝකයක දරුවන්ගේ දෙනෙත් පෑදුවා වගේම තම දරුවන්ගේ ද නෙත් පාදන්න ශක්තිමත් වුණා. ඔබව බලවන්ත කළා. අපච්චීත් ගෙනුත් ඉටුවේද යුතුකම් මෙහෙවර තමන් වෙනුවෙන් ඉටු කළා. ඒක ඉතා ශක්තියක්. අම්මා කෙනෙකුට දරුවනි අපච්චි නැති වෙනවා ස්වාමියා නැති වෙනවා කියලා කියන්නේ එක අතක් එක ඇසක් එක පාදයක් නැති වුණාක් හා සමානයි. අම්මා උරහිස් දෙකක බර එක උරහිසට එක පාදයට එක ඇසට අරගෙන කටයුතු කළා. ඔබ බලගන්නවන්නේ මගේ නායකම්දුර එකයි කිව්වේ. ඒ විතරක් නෙවෙයි ඔබේ පවුල්වල ඥාති දරුවෝ තවත් ඕනතරම් ශක්තිමත් කරන්න කැප වුණා. ඇතැම් වෙලාවට තමන්ගේ කෑමපත ඉස්කෝලේ දරුවන්ට දීලා තමන් කුසගෙන් ඉඳගෙන කැප කරපු කැප කෙරින් ඇතැම් වෙලාවට ඔබට වඩා ගොඩනගන්න බැලුවේ ගමේ රටේ පාසලේ දරුවෝ. අම්මා ඒවාට අඩුවක් කළේ නෑ. ඒකයි අනිත් පස්සේ මගේ නායක හාමුදුරුවෝ කිව්වේ මේ පවුල්වල ඇත්තොන්ට අපිව බලවත් කරා. පුංචි හාමුදුරුවරු ටික ශක්තිමත් කළා. අපිට උදේද දවල්ද ඊටත් එහාට ගිහලා සන්ධ්‍යා භාගයේ වුවද ගිලම්පස ඩිංගක් හදන් එන අම්ම කෙනෙක් වුණා. මගේ මව උපාසිකා මාතාවන් වහන්සේලා සැබෑ ලෙසටම මේ මහගෙවල් වල අය ප්‍රමුඛ ගෙවල් වල අය බවට පත් වෙන්නේ එහෙමයි. සමාජයේ කොච්චර දේවල් දැනගෙන හිටියත් මහ සංඝ රුවන ගැන කවදාවත් කල නොකිරිච්ච ඇත්තෝ අපේ කිරියම්මල චුටි දුවේ පුතේ, අපේ ආත්තම්මල, අපේ සීයලා කවදාවත් කලකිරුනේ නැහැ. මේ වර්තමානයේ අය හරි පොඩි දෙයට කලකිරෙනවා. ඇතම් වෙලාවට කෑ කොස්සන් දෙනවා, ගෝසා කරනවා, ගන්ටාර ගහපියව්, වල්ලපියව්, පන්නපියව් කියනවා. කවදාවත් මගේ අම්මා පච්චි මේ පැරණි රත්තරන් අම්මල තාත්තලා එයාගේ තරුණ යුග තිබුණා. බණ්ඩාරනායක සර්ට වෙඩි වැදිලා මරණයට පත් වෙනවා 59. එතකොට සෝමාරාම බුද්ධරක්කිත හාමුදුරුවරු කලයි කියලා අහුවෙනවා. ඒකෝ සීකොරයද කවුද කරපු වැඩක්? නමුත් අනිවාර්යෙන්ම ස්වාමීන් වහන්සේලට බලපෑම්මව කණ්ඩ දුන්නේ නේ.
තාපස නිකායේ කියලා එකක් පහළ වුණා. දැන් ওই අරහතුන් පහළ වෙලා කියලා ඉන්නවා වගේ තාපස නිකායේ පහළ වුණා. කකුල් බැඳගෙන පාරේ ගියා. අමුසොන් වල ලැග්ගා. අර ගම මෝත්‍රා සහ ඔය මොනවාරි පොඩි දෙයක් කන්නේ කියලා කිව්වා. හාමුදුරුන්ට දන් දුන්නේ නෑ. එතකොට අපේ ඉස්කෝලේ මාතාමන්ල තමයි පන්සලේ ගේට්ටුවෙන් එනකොට කවුරු හරි බනිනව නම් දන් වේලා අරගෙන මේ නිවෙස්වල අපේ මහෝපාසිකාවෝ ඒ උතුම් අම්මන් පච්චිල තමයි එකක් හරි හදාගෙන උයපු හට්ටිය මුට්ටිය පිටින්ම පන්සලේ කැටිච්ච වැටක් මුල්ලකින් හරි පැනලා හාමුදුරුවනේ වළඳන්න බලන් ඉන්නව දානෙ ගෙනියනකම් පන්සලට ගෙනියන්නේ නැත්තම් 11:00 12 වෙනකොට තියෙන දෙයක් හදාගෙන හනිකට දුවනවා පන්සලට. මේ වයි මගේ දරුවනි අපිට සීයේ තිබෙන්නේ මහා සංඝ සතු දාන නෙමේ. ඒ නිසා ගම්බිම්බල මගේ මව්පේනි ඔබට තියෙන ජවය ශක්තිය බලය ඔබේ ආත්මය තිබෙන්නේ පන්සල තුලයි. ඒ නිසා මගේ රත්තරන් අම්මා ඒ උතුම් කාර්යය කළා. අප්පච්චි නේතුවන් අම්මා ඔබට ඉන්ද්‍රකීලයක් සිටියා. මොනබුරු මිනිපිරයන්ට පවා ශක්තියක් කොනා. මේ අප්‍රේල් එක තමයි අම්මා නැතුව ගෙවුණු එකම අවුරුද්ද. ඔබට තේරෙන්නේ නැති මොකටද අවුරුදු ආවේ කියලා. ඇයි අවුරුද්දක් ආවේ? මගේ දෝනේ පුතා තරුණ දරුවනේ හිතන්න. අම්මා පච්චි නැත්තම් අවුරුදු මොකටද එන්නේ? අම්ම තාත්තා ඉද්දී අපි අවුරුද්දට ඒ ඇත්තෝ බලන්නේ නැත්තම් ඒ ඇත්තන්ට ශක්තියක් දෙන්නේ නැත්තම් ඒ ඇත්තොත් එක්ක ඉන්නේ නැත්තම් ඇයි මේ මනුෂ්‍ය ජීවිතේ වටිනාකමක් නැත්තේ? මොහොතකට හිතන්න. ඒ නිසා චීත්තයක් අරන් ආවත් කාටද දුන්නේ? දෙන්නේ කාටද? ජනේරුවටත් හිතයන් අවුරුද්දට නැති වුණාම අපි කියුවට අම්ම නැතුව තෙල් තාච්චියක් තියන්නේ මොකටද? අපිට අවුරුදු නෑ. ඒ කවදාමත් අපිට ඒ සිරිත කරන්න එපා කියන එක නෙමෙයි. සිරිත කරන්න. එහෙත් අම්ම කෙනෙක් දෙන බලය මගේ දුවේ පුතේ අප්පච්චි කෙනෙක්ගෙන් ලැබෙන බලය ජීවමානව ලබන එක තමයි වඩාත් වටින්නේ. ඒ නිසයි අයිද්දි මව්පියොන් බලන්න යන්නේ නැතුව නුවරෙලි යන්න බලන්න. කතරගම යන්න බලන්න එපා. හොටෙල් එකකට ගිහිල්ලා අපි ෆුල් බෝඩ් දවස් දෙකක් විතර ඉඳලෙමු කියලා කියන්න එපා. දැන් කට්ටිය අලුතෙන් හදාගෙන අපේ පවුලම අපිම කමු. තමන්ගේ සහෝදර සහෝදරියෝ ටිකවත් ගෙන්නලා කෑම ඩිංගක් දීලා අවුරුද්දකට වතාවක්වත් ගෙදර දොරේ ටිකක් සතුටින් ඉන්නේ නැහැ. කණිකට 12 13 වෙනකොට පනිනවා හොටෙල් එකකට. අනුන්ට ගිල්ලවන වට වැඩිය හොඳයි. අපිම කමු කියලා. අපි යංගෝ ගාලේ මන්තම් කියලා විරලා ගිල්ලා මන් දන්නවා. එහෙම කන කාලා දවස් දෙකක් තුනක් ඉඳලා එනවා. දොරකොඩට එන සියල්ලම ගෙදර කවුරුත් නෑ වගේ. ඒගොල්ලෝ නෑ දොරවල් වහලා නෑ නෑ මුළු අවුරුද්දම මුස්පීත්තු වෙලා යන්නේ ඒකෙන් තමයි. ඒ නිසා නුවරෙලි යන්න නෙමෙයි වසන්තෙට ගෙදර ඉන්න. මව්පියොත් එක්ක ඉන්න, වැඩිහිටියොත් එක්ක ඉන්න. චුටි පුතාට දුවට මේ පුංචි කාණිදලා හුරු වේවා. පින්වන්තමගේ නායක හම්දුරන් වහන්සේ නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා. මෙසේ ශාසනයට මේ ජනතාවට මෙහෙම ආදරයෙන් වැඩ කරන ඉතාමත් මේක හරිම වටිනවා. මගේ පුංචි හම්දුරුන්ටත් මේ දේවල් හුරු වෙන්න අපි පිරිවෙන් වල කටයුතු කරනවා. මේ සැදැහැය, මේ කුළුපග භාවය, මේ ආදරය මේ ජනතාවත් එක්ක ඉඳීම හරිම වටිනවා. මගේ නායක හම්දුරු මෙහෙම කරන්නේ සල්ලි භාගයට ඇති හැටි කම්බලට නෙමෙයි, තන්නි කර්ම ආදරයට, ලෙංගතු කමට. අන්න එයි අපිට ඕනේ මගේ දායක කාරකාදී පින්වතුනි. එනිසා පින්වත් නායක හම්දුරුවන්ට උතුම් වූ නිරෝගී සම්පත්තිය ලැබේවා කියලා ශබ්ද නගල සාන්තුනාන්ද පවත්වන්න. කරගත් පුණ්‍ය ශක්තිය පවුලේ ඔබ සියලු දෙනාටම මේ කුසල ශක්තිය පිහිටනවා. මේ උතුම් පින්කම සඳහා මේ කැප වුණ අපේ චන්දන මෙතුමන්, ඒ වගේම එම පින්වත් ගුණගරුක මෙතනිය, වාසනා මෙතනිය, ඒ වගේම අපේ පින්වත් මෙතනිය, අපේ විජානී මෙතනිය, අපේ අජිත් වීරක්කොඩේ අපේ ඉතාම හිතයිශී අපේ මැතිදුන්, ඇතුළු කොට අපේ පින්වන්ත දරුවෝ නිම්න රන් විත්‍ර වීරක්කොඩි, ඒ වගේම වින් විත්‍ර එන්න ඇතන
ඒ දරුවෝ ඇතුළු කොට ඇති පින්වන්ත දරු පැටවුන්ටත් නිදුක් නිරෝග සම්පත් චිර ජීවනය ලැබේවා කියන සාදු ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. කරගත් පුණ්‍ය ශක්තිය අත්තම්මසේය කිරියා මාතා ඔබ විශාල ප්‍රමාණයක් සහ සම්බන්ධ වුණා. කාල වේලාව ගියත් ඔබ බොහෝම නිවේ සැනසෙල්ලේ අනුශාසනා සඳහා සවන් දුන්න ඔබේ කමප්පේ කම ඇති ඔබට ඉහෙන් බහින රෝගියෙකු දුන සැදේවා. ධර්මුණු බුරු මිනිපිරියන්ගෙන් පවා සැලකුම් ලබාගෙන හොඳට නිරෝගී සම්පත්තිය ගත කරන්න ශක්තිය දීර්ඝායුෂ ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ලෙඩ දුක පීඩාදියක් ඇතුව මෙතෙන්ට පැමිණ සිටිත් නම් යමෙක් ඒ ඇත්තන් සියල්ලු සුවපත් වෙත්වා කියන සාදු ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. දරුවන් බිලි කිරීමට කුසහොත් දරුවන් සහිත පින්මත් ගැබිණි මාතාවන් වහන්සේලා ගෙදර දොරේ හරි වෙත්නම් මෙතන වෙත්නම් ඒ හැමතමත් පින්වන්ත දරු පෙටවුන් බිහි කරගන්නට ශක්තිය ලැබේවා. යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. එවන් දරුවන් අතරින් පින්මත් දරුවෝ සසුනට පූජ කරගන්නටත් සිත් පහළ වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. තරුණ දුවේපතේ ඔබේ ආදරණීය ප්‍රේමණීය ජීවිත ජයගන්න මේ කුසල ශක්තියෙන් හේතු වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගනිමු. චුටි දූපතුන්ගේ සියලු මධ්‍යාපනාදී කටයුතු සාර්ථක කරගන්නට මේ පින්ම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන මේ යුතුම් පින්කම සඳහා අර මාවතේ පවා හිටගෙනම සියගාන ධර්ම ශ්‍රවණය කරන විශාල පිරිසක් මේ පැය දෙකකටත් අධික වේලාවක්, ඒ වගේම ඉතාමත්ම විචිත්‍රවත්ව මේ පරිසර හදා වඩා ගන්නට මිල මුදලට වඩා ශබ්ද විකාශන චංචල නිශ්චල ඡායාරූප කරන පංචතූර්ය වාදන කොඩි සැරසිලි මේ දජපතාක මිශ්‍යල්ලම අපි මේ වේදිකාව ඉතාමත්ම රමණීය වෙස සකස ගන්නට ශක්තිය දිරිය බලය දුන්න හැම දෙනාම අපි ආදරයෙන් සීකරනවා. සැමටම නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. අවසන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ සම්පත්තියම පුළුවන් නම් අපිට මෙලොවදීම සාක්ෂාත් වෙත්වා කියලා ශබ්ද නගල සාදු නාද පවත්තමින් ආශිර්වාද ගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අභිවාදන සීලස නිච්ඡං මද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩං තී ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සාදු සාදු.